Thank you.
අපි බලන්න යනවා නත්තල් මනවිඩයට සම්බන්ධ වූ ඒ පවුලේ පුරුෂතුමා, එයාගේ නම යෝසෙප්. ඉතින් අපි කතා කරන්නේ ගොඩක් වැඩ කරන ජනතාවක් ඉන්න කර්මාන්ත ආයතනයකට නිසා මම හිතන හැටියට එයාගෙන් අපි ගති ගුණාංග කීපයක් ලබා ගන්නත්, දේවාශිර්වාද ලබා ගන්නටත් ලෑස්ති වෙමු. ඉතින් ලූකතුමාගේ සුවිශේෂයේ දෙවැනි පරිච්ඡේදයේ හතරවෙනි පදයේ කියනවා යෝසෙප්ද දාවිද්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින් තමාට විවාහ බස් දුන් ගර්භණීව සිටි මරියා සමග ලියාපදිංචි වෙන්නට ගලීලේ වූ නාසරත් නුවරින් පිටත්ව යුදේ බෙත්ලෙහෙම් නම් දාවිද්ගේ නුවරට ගියේය. ඉතින් මේක ඓතිහාසික සිද්ධියක්. මේ කියලා තියෙන දේවල් ඔක්කොම වෙලා තිබෙනවා කියලා ඒ විදිහටම පුරාවිද්‍යාත්මකව ඓතිහාසිකව මේවා සොයලා බලලා තිබෙනවා. දැන් නාසරත් තිබුණේ ඒ පලස්තීනයේ හෙවත් ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශයේ බොහෝ පීඩිතකම් සහ වෙන වෙන ප්‍රශ්න තිබුණු තැනක. ඉතින් බෙත්ලෙහෙම කියන්නේ ටික කාලයකට ඉස්සෙල්ලා රජපෙළපතට අයිති නගරය. ඉතින් බෙත්ලෙහෙමේ ගොඩක් තිබුණු කර්මාන්තයක් තමයි හෑන්ඩ්ලූම් ඉන්ඩස්ට්‍රි එක. ඒ කියන්නේ බෙත්ලෙහෙමේ ඒ රටේ හොඳම තනකොළ තිබුණු පැත්ත. බෙත්ලෙහෙම ඒ රටේ හොඳම බැටළුව හිටියපු පැත්ත. බෙත්ලෙහෙම ඒ රටේ පොල් තිබුණේ නැහැ, ඉතින් කිරුල්ලේ වගේ. ඒ බෙත්ලෙහෙම ඒ රටේ හොඳම තිරිඟු හා හන තිබුණු පැත්ත නිසා, හොඳ වතුර තිබුණු පැත්තක් නිසා, ඒ හන වලින් වියන රෙදි යම් වැඩිපුර ගානකට විකුණන්නත් පුළුවන්. ඒ නිසා බෙත්ලෙහෙමේ තිබුණා බොහෝම සමෘද්ධිමත් හන රෙදි කර්මාන්තයක් හෑන්ඩ්ලූම් වලින්. ඒ කාලේ හෑන්ඩ්ලූම් හැදුවේ හොඳ වඩුව, දක්ෂම වඩුව අවශ්‍ය වුණා හෑන්ඩ්ලූම් හදන්න. ඉතින් යෝසෙප් ඒ නගරේ තමයි යාගේ පෙළපති හිටියේ. නමුත් කල් යනකොට වාණිජ කර්මය වෙනකොට පලස්තීනයේ වෙන වෙන නගර, යරිකෝව, නාසරත් වගේ නගර වෙළඳාමෙන් වැඩි වෙනකොට බෙත්ලෙහෙම අවපාතනයට ලක් වුණු නිසා බෙත්ලෙහෙමේ වඩුව තම වෘත්තිය සඳහා තැන්තන් හොමින් විප්‍රවාසී වෙන්න සිද්ධ වුණා, විසිරිලා ගියා. ඉතින් අපේ මොරටුවේ වඩුව වගේ. ඉතින් ඒ වගේ ඉතින් මේ දැන් මේ යෝසෙප්ට අර නාසරත් වල හරි පීඩාවෙන් හිටියේ. මොකද නාසරත් වල බරමුල්වන් කාරාය තීව්‍ර කර්මාන්තයේ යෙදුණාය. තීව්‍ර කර්මාන්තයේ යෙදුණාට තමයි බෝට්ටුවයි තී, ඒගොල්ලන්ට තමයි ධනයයි තී. මේ වඩුව වැඩ කරේ පීඩිත සෙනගක් ශ්‍රමිකයෝ හැටියට. ඉතින් යෝසෙප්ට සිද්ධ වෙනකොට එයා දැන් ඉන්න තැන ඉඳලා අතීත ආවර්තනයක් තුලින් ඒගොල්ලන්ගේ පරණ යස ඉසුර තිබුණු තැනට යනකොට ඒක හරිම අමාරු ඉමෝෂනල් ජර්නි එකක්. ඒක එයා ශරීරයෙන් යනවා විතරක් නෙවෙයි, එයා දැන් මේක හිතනොත් යනකොට එන්න එන්න එයාට තැතිගැන්මක් එනවා. අපි ඉස්සර කොහොම හිටපු ආයත යනාදි වශයෙන් ඉතින් ලංකාවේ ඉන්න අපිටත් සමහර විට ඒ වේදනාව තියෙන්න පුළුවන්. ඉස්සර අපි කොච්චර හොඳ රටක්ව සිටියද, කොච්චර සමෘද්ධිමත්ව සිටියද, උදාහරණයක් වශයෙන් 1948 අපේ රුපියල සමානයි ඇමරිකන් ඩොලර් එකකට, මෙච්චර සමෘද්ධිමත් රටක් ලංකාව. එනමුත් යෝසෙප්ට මේ පණිවිඩය ලැබුණාම එයා බය වුණා මේකට සහභාගි වෙන්න. නමුත් දෙවියන් වහන්සේ එයාට කතා කරලා කිව්වා, යහපත් දෙවියන් එයාට කතා කරලා කිව්වා, බය වෙන්න එපා, මේක ඔබට උසස් වීමක් වෙනවා. ඉතින් දැන් ඔබ ඉන්න තත්ත්වය ගැන ඔබගේ අභ්‍යන්තර කතාව කොහොමද? මේ නත්තල් පණිවිඩේ තව ටිකකින් දේවදූතයෝ ඇවිල්ලා කිව්වා මේක සුභ ආරංචිය, එක සුභ ආරංචිය, මේක සෑම දෙනාට, ඒ විතරක් නෙමෙයි මේක ඔබට අසන් ඉන්න ඔබට, එක මේක සුභ ආරංචිය, දෙක මේක හැම දෙනාට. ඒ කියන්නේ උසස් පහත් ભેදයක් නැතුව වියතුන් නොවියතුන් ජගතුන් අසමතුන් දුප්පතුන් හැමෝටම මේ සුභ ආරංචිය නොමිලේ ලැබෙනවා. ඒක හැමෝටම විතරක් නෙමෙයි, මේක ඔබට සුභ ආරංචියක්, මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභ පුවත. ඉතින් මේ සුභ පුවත කියන එකේ ග්‍රීක වචනය euangelion, සුභ හොඳම යහපත්ම පුවත. දැන් යේසුතුමාගේ අදහස එතුමා එදා ගවලනක ඉපදුනා මෙන් අද එතුමා ඉපදෙන්නේ මිනිස් හදවතේ. එම නිසා ඔබගේ හදවතේ තත්ත්වය කුමක්ද කියන එක එතුමාට ප්‍රශ්නයක් නෙමෙයි.
ඔබ ඉතා උසස් තැනක හිටියත් ඊට වඩා අසහාය තැනකට එතුමා ඔබව ගෙනියන. ඔබ ඉතා අමාරු තැනක හිටියත් ඔබගේ අභ්‍යන්තර කතාව හැමතිස්සම ඔබ ගැන නරක කියමින්, ඔබගේ අතීත ආවර්ජනයන් එච්චර හොඳ නෑ, ඒ වගේ ගමනක් තමයි මේ යෝසෙෆ්ට යන්න සිද්ධ වුණේ. නමුත් ඔහු ඒ ගමන තුලින් යනකොට එන්න එන්න එයාගේ අභ්‍යන්තර කතාව ප්‍රසාදයෙන් පිරෙන්න පටන් ගත්තා. ඉතින් එදා රාත්‍රියේ දේවදූතයෝ මෙහෙමයි කතා කරේ, ඉතා උසස් තැන්නේ දෙවියන් වහන්සේට මහිමයද, ඒක කාටවත් වෙනස් කරන්න බෑ, බල්බිරුවට හඳ පාත් වෙන්නේ නෑ වගේ දෙවියන් වහන්සේ ගැන මිනිස්සු මොනව හිතුවත් උන්වහන්සේ අපේ උත්තරීතර යහපතේ ප්‍රභවය. උසස් තැන්හි දෙවියන් වහන්සේට මහිමය. දැන් අපේ අමාරුම අවස්ථාවේදී යේසුතුමා අමාරුම තැනටනේ ආවේ. දැන් ලෝකේ ගලවන විමුක්ති දායකේ අපි හිතුවනම් ප්ලෑන් එකක් ගහන්න, කොහොමද මේ ලංකාව වෙනස් කරන්නේ. අපි හිතන්න පුළුවන් උසස්ම පවුලට පුතෙක් ඉපදෙන්න ඕන, රජ පවුලකට පුතෙක් ඉපදෙන්න ඕන, දක්ෂම මහාචාර්යවරයාට පුතෙක් ඉපදෙන්න ඕන, නැත්නම් ප්‍රභූ ලොකුම ප්‍රභූ පවුලට, ධනවත්ම පවුලට. නමුත් දෙවියන් වහන්සේ ඒක කරේ එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ කවුරුත් දන්නේ නැති, නමුත් උන්වහන්සේට ඉතා ලැබිමු දෙන්නේ යෝසෙප්තුමා හැවත් යෝසෙප්තුමා සහ මරියතුමියට දාව පුතෙක් උපන්න. ඉතින් දේව කතන්දරයේ කියන එක දේවානුභවයෙන් ඉපදුනේ, මිනිස්සුගේ සම්මතකමකින් නෙවෙයි. ඉතින් ඒකෙන් අපි තේරුම් ගන්නෙ ඉතාම අමාරු තැනක ඉන්න කෙනෙකුට වුණත් උන්වහන්සේගේ සුබ පුවතක් තිබෙනවා. පොළොවේ උන්වහන්සේට ප්‍රිය වූ මිනිසයන් අතරේ සමාදානය දෙන පිණිස. මෙතන ලස්සන වචන දෙකක් තිබෙනවා. ප්‍රිය වූ, ප්‍රසන්න වූ, ප්‍රසාදලත් මිනිසෙක් වෙන්න මෙන්න ඔබගේ අවස්ථාව. ඉතින් බොහෝ දෙමව්පියන්ට මගේ වයසේ අයට අපි ජීවත් වූ ලෝකය දියුණු වෙන ලෝකයක අපි හිටියේ. 1960 සිට 1980 දක්වා ලෝකයේ ගොඩක් දියුණු. කොච්චර දියුණුවාද කියොතත් ඊළඟ පරම්පරාවකට ඉතුරු කරන්නේ නැතිව 1960 සිට 1990 දක්වා ගොඩාක් දේවල් පරිපෝෂණය කරා. දැන් අපි ඉතාම අමාරු තැනකට ඇවිල්ලා තිබෙනවා. දැන් ලෝකයේ ධනයෙන් 44% තියෙන්නේ 1% වැනි ඉතා සුළුතරයක් අතින්. ඒගොල්ලන්ට ඕන විදිහට තමයි මේ ලෝක ගෝලයේ පාලනය යන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් ළමයින්ගේ අධ්‍යාපනය අවහිර වෙලා, තරුණයන්ගේ වෘත්තිය පුහුණුව අවහිර වෙලා අපි ඉන්නේ හිර වෙච්ච ස්ථානයක. නමුත් එවැනි ස්ථානයකට තමයි යේසු වහන්සේ ආවේ. ඊට වඩා හිර වෙච්ච තැනක් ඒ හිටියේ නැහැ. බැටළුවන් කන ගවගාලක් විතරක් නෙමෙයි, ඒකේ තමයි බූරුව බැඳි, ඒකේ තමයි හරක් හිටියේ. එයා ඉපදුන තැන හැම තැනම ගොම තැමි තිබුණා. ඒව ඇතුළේ හිටියා ටෙටනස් කියලා බැක්ටීරියා කෙනෙක්. ඒ ඔක්කොම අන්තරා මැදියේ මිනිස්සුන් මුහුණ දෙන අමාරුකම් මැදියේ එතුමා ඉපදුනේ. අපි තුලත් එතුමා ඉපදි, අපිත් එතුමාව පිළි අරගෙන පහත්ම තැන සිට කරුණාවෙන් සත්‍යයෙන් පූර්ණව උන්වහන්සේ අපාතරේ වාසය කළසේක. එවිට දෙවියන් වහන්සේගේ මහිමය වැනි මහිමයක් අපේ ජීවිතයේ අපි දකිනවා ඇත. ඒකයි පොරොන්දුව. කරුණාවෙන් සත්‍යයෙන් පහත්ම තැනින් පටන් අරගෙන ඒක උන්වහන්සේ අත්හරින්නේ නැහැ. එන්න එන්න දෙවියන් වහන්සේගේ මහිමය වැනි මහිමයක් අපි දකින්නේ. මහිමය කියන්නේ මහා හිම. ඒක සංදියක්. මහා හිම. අපේ අමාරුවේදී අපිට දෙවියන් වහන්සේ මුණ ගැහෙන මහා හිමක් තිබෙනවා. මොකද මේ හිම මට බැරි වෙන තැන. දෙවියන් වහන්සේ කියන පුතා දුව මම උපකාර කරන්න. එතකන් අපි නොඑක් දේවල් කරනවා, අපේ යෝජනා කරනවා. නමුත් දැන් මහා දෙවිපියා දැන් අහන්නේ, ඒ යහපත් දෙයක් අපි අහන්නේ, මම උපකාර කරන්න. මගේ මේ සුබ පුවත ඔබේ අභ්‍යන්තර ප්‍රසාදලත් කතන්දරය කරනවාට මම කැමති. මම කැමති. ඔබ කැමති. දනන්ස හැමතිස්සම කියන්නේ මම කැමති. එක් දවසක් උන්වහන්සේ යේසුස්වහන්සේ වෙත ආව ලාදුරු හැදිච්ච රෝගියෙක්. ඒ කාලේ ලාදුරු වලට මිනිස්සු හරිම බයයි. දැන් කාලේ කොවිඩ් වගේ තමයි. ලං වෙන්න බෑ. නිකන් කැස්සක් ගියොත්, කිමුමක් ගියොත් යාළුවත් සතුර වගේ, යාළුවෝ විතරද බහිරියවත් සතුර වගේ අපි සලකන්නේ. මොකද අපා බා 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 හොඳට බයයි. කොවිඩ් දන්නේ කිමුමක් ගියා. කිමුන්ගේ කෑම හදන ගමන් මිරිස් වැඩි වෙලා. නමුත් අපි බයයි. ඉතින් ඒ කාලේ කොවිඩ් වගේ තිබුණ ලෙඩේ තමයි ලාදුරු. ඉතින් ලාදුරු රෝගියෙක්
යේසුස් වහන්සේට ඇවිල්ලා ඇහුවා, අනේ ඔබ වහන්සේ කැමැතිද මාව සූකරන්න? යේසුස් වහන්සේ කිව්වා මම කැමැති. ඒකයි දැන් වහන්සේ හරිම පොසිටිව්. එයා හරිම සුභසිද්ධදායක. මරියතුමීට ඇවිල්ලා කිව්වා මම කැමැති. මරියතුමීට කිව්වා බය වෙන්න එපා, සුභසිද්ධියක් සඳහා මේ පණිවිඩය. එඳුරු කියන්නේ බොහොම අමාරු අඩියක හිටිපය. එයාට ඒගොල්ලන්ට ඇවිල්ලා කිව්වා බය වෙන්න එපා, සුභසිද්ධියක් සඳහා මේ පණිවිඩය. ඔබ ළඟ ඉන්න කෙනාට හැරිලා කියන්නේ සුභසිද්ධියක් සඳහායි මේ වැඩසටහන. සුභසිද්ධියක් සඳහායි මේ පණිවිඩය. එතකොට අපි අභ්‍යන්තර කතාව වෙනස් වෙනවා. යේසුතුමා අපි හදවතට ආවා. නැත්නම් අපි නොඑක් දේවල් ගැන බලන්නේ අඩමානේ, අවමානේ, අඩහැරකින්, නොකඩුවකින්. අපි දේවල් දිහා බලන්නේ විවේචනයේ ඇහැකින්. මොකද අපේ අභ්‍යන්තර කතාව කතා කරනවා නොරිස්සීමක්, අඩුවීමක්. අරයා මට ලං වෙන්න හදන්නේ මොකටද දන්නේ නැහැ. එහෙමයි මානවයාගේ අභ්‍යන්තර කතාව. හැබැයි හැම මානවයෙක් ඇතුළෙම ගැඹුරුම ස්ථානයේ තිබෙනවා let my story end with a happy ending. හැම මානවයෙක්ගේම හදවතේ තියෙන කොච්චර අමාරු වුණත්, බැරි වුණත්, වැරදුනත් ඒ මානවයාගේ හදවත ඇතුළේ තිබෙනවා පැතීමක්, ප්‍රාර්ථනාවක් let my story have a good ending. ඒ මානවයාගේ හදවතේ තියෙන අනේ මගේ කතාව හොඳ අවසානයක් මගේ කතාවට දෙන්න. ඒ නිසා නව කතා ලියන අය ත්‍රාසය තුලින් ගිහිල්ලා, සන්ත්‍රාසය තුලින් ගිහිල්ලා වීරයක් මැරෙන්නම යනවා. නමුත් අවසානයේ good ending එකක් තිබෙනවා. චිත්‍රපටිත් එහෙමයි. හැම එපිසෝඩ් එකේම අවසානයේ හොඳ ending එකක් තිබෙනවා. ඒ මොකද දෙවියන් වහන්සේ මිනිසාව නැව්වා අපි ඇතුලේ යහපත් අවසානයක ප්‍රාර්ථනාවක්, පැතීමක් ඇතිව අපිව මැරුවා. අපිව design කළා. ඒක නිසා තමයි උන්වහන්සේගේ පණිවිඩයට කිව්වේ සුබ පුවත. මොකද අවශ්‍යතාවේ ඒ සුබ පුවත මා ඇතුලේ කතා කරන්න. You have a better future. You have a better hope. මනුෂ්‍ය හදවතට අත්‍යවශ්‍ය කතාවක් තිබෙනවා. අදට වැඩිය එට හොඳය කියා අවරගිරින් ඉරු නොපෙනී ගියා කියලා අපේ පරණ චිත්‍රපටියක් තිබුණා. ඒක හරියට ඉර නගිනකොට, ඉර උදා වෙද්දී ලොකු බලාපොරොත්තුවක් ඇතුව ඉර උදා වෙද්දී, ඉර බැහැගෙන යනකොට දවසේ මොන මොන සිද්ධි මාලාවක් තිබුණත් අපි හිතනවා අදට වැඩිය හෙට හොඳ වෙන්න කියලා. ඒ පැතුම ඉෂ්ට කරන්න තමයි යේසුස් වහන්සේ ලොව පහළ වුණේ. ඒක යෝසෙප්තුමාටත් වුණා, මරියතුමියටත් වුණා. උන්වහන්සේට පිය වූ ප්‍රසන්න වූ කතාවක් ඇතුලේ පටන් ගත්තම අප අවට වෙනස් වෙනවා. අපේ හදවත මුඛයෙන් කතා කරන දෙයක් අවට වෙනස් වෙන්න පුළුවන්. අපේ දරුවන්ගේ අනාගතය ගැන අපි හදවතින් කතා කරන දේ, අපේ වැඩපලේ අනාගතය ගැන අපි හදවතින් සහ කටින් කතා කරන දේ. ඉතින් අපි කතා කරන්නේ විශාල කර්මාන්ත ශාලාවක ඉන්නා වූ සේවය කරන ගොඩක් අයට අපි කතා කරන්නේ. එතකොට ඔබගේ දරුවා ගැනත්, ඔබගේ හදවත මුඛයෙන් කතා කරන දේ ඒ දරුවාගේ හිත වට කරගන්න. දරුවා මව්කුසේම ඉඳද්දී, මේකයි විද්‍යාව, දරුවා මව්කුසේ ඉඳද්දී අම්මගේ ඇටිටියුඩ් එක, ආකල්පය දරුවාට දැනෙනවා. Am I wanted? Am I not wanted? දරුවාට දැනෙනවා මව්කුසේ ඉඳද්දී අම්මට මාව ඕනද, අම්මට මාව ලැජ්ජාවක්ද, අම්මට මාව ඕනද, අම්මට මාව කරදරයක් වෙයිද? දරුවට තාත්තගේ හඬ මව්කුසේ ඉඳද්දී. ඒ නිසා ගර්භණී අම්මලා, තාත්තලා නෙමෙයි ගර්භණී වෙන්නේ අම්මලා, නමුත් ගර්භණී අම්මා කෙනෙක් ඉන්න තාත්තා කතා කරන්නේ කොහමද, දරුවා ගැන හිතන්නේ කොහමද, ඒවා දරුවා අවශෝෂණය කරනවා. යේසුස් වහන්සේගේ සුබ පණිවිඩය කොයි තත්වයක, කොයි විදිහකින් අප ඉපදුනත් උන්වහන්සේ කියනවා මගේ සුබ පුවත ඔබ ඇතුලේ කතා කරන සුබ කතාව, සුබ වාර්තාව කරන්නයි මගේ අභිප්‍රාය. ඔබ ඒකට කැමතිද? මම කැමති. මොකද්ද උත්තර? මොකද ප්‍රශ්නේ? මගේ සුබ පුවත ඔබගේ හෘද අභ්‍යන්තරේ කතා කරන සුබ පුවත, යහපත් වාර්තා. සමහර විට අපි යනවා නේද මෙඩිකල් රිපෝට් එකට. එතකොට අපි බයෙන් බලාගෙන ඉන්න මොන වගේ වාර්තාවක් ඒ විශේෂයෙන්ම මේ අපේ හදිස් කැක්මක් ඇවිල්ලා අපි ට්‍රොපනින් එකක් ගන්න ගියොත් එහෙම අපි උමනාවෙන් බලන් ඉන්නවා පැය පහක්.
මේ ට්‍රොපනින් වැඩි වෙලාද අඩු වෙලාද ට්‍රොපනින් නෝමල් නම් ඒ කියන්නේ ඒක හાર્ට් ඇටැක් කරන නෙමෙයි ඒක වෙන නිකන් කැක්කුමක් ඉතින් යේසුස් වහන්සේ කියනවා මම කැමති ඔබගේ හදවත ඇතුලේ කතා කරන්නා වූ ඔබගේ ජීවිතෙන් දකින්න ලැබෙනා හොඳ වார்த்தාවක් හොඳ සාක්ෂියක් ඔබට දෙන්න එදා ගවගාලේ පුදුම මම අද ඉපදෙන්නේ ඔබේ හදවතේ මොකද්ද ඔබේ තීරණය Thank you අපිට ආරාධනා කරා මේ වැඩසටහන කරන්න අපේ ගායක කණ්ඩායම දැන් තව ගීතයකින් අපිට මඟ පෙන්වනවා ඊට පස්සේ අපි පොඩි ළමයින්ගේ අයිටම් එකකුත් live stream කරන්න යනවා පොඩ්ඩක් බලාගෙන ඉන්න තව රැඳී ඉන්න අප සමග තව පොඩ්ඩක් වැඩසටහන තිබෙනවා ඔබ ඉදිරියේ තිබෙන යෝජනාව යහපත් දෙයක් රකින්න මම කැමතියි මගේ සුබ පුවත ඔබ ඇතුලේ වාර්තා කරන්නා වූ ඔබගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන්නා වූ යහපත් සාක්ෂියක් කරන්න thank you පොඩ්ඩක් රැඳී සිටින්න
ස්වාමීන් දෙවියන් වහන්ස මේ වර්ෂයේ පුරා මේ ආයතනයේ කිල්ලමිල් ආයතනයේ යහපත සඳහා අභිවෘද්ධිය සඳහා වහන්සේ කළ සෑම දෙයක් ගැන අපි ස්තුති කරනවා. හැම දවසක හැම ෂිෆ්ට් එකක් 24/7 වැඩ කරන්න පුළුවන් වුණ නිසා අපි ස්තුති කරනවා. කොවිඩ් නිසා ආයතනයේ කටයුතු අකර්මණ්‍ය වුණ නැති නිසා අපි ස්තුති කරනවා ස්වාමින් වහන්ස. ඒ වගේම සේවකයන් රැක ගැනීම ගැන අපි ස්තුති කරනවා ස්වාමින් වහන්ස. අපි වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අධ්‍යක්ෂක මණ්ඩලයටද තීරණය ගන්න ආයතනයටද කළමනාකරණයටද සෑම සේවක මහතෙක් මහත්මියකට ආශිර්වාද කරන්න, දෙවියන් වහන්සේගේ බල්මහලා ආශිර්වාද කරන්න. ස්වාමිනි, පැමිණෙන අවුරුද්ද ඔබ වහන්සේගේ අභිවෘද්ධියෙන් ඔබ වහන්සේ ක්‍රියා කරන්න, ඔබ වහන්සේගේ පොරොන්දු අනුව මේ දෙවි පියාණන් වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද, වැන්දඹුවන්ට ආරක්ෂකයෙක්ද, හුදෙකලා වූවන් පවුල්වල වාසය කරමින්ද හිරකරුවන් අභිවෘද්ධියට ගෙනෙන බවට ඔබ පොරොන්දු වෙන නිසා ස්වාමිනි, අපගේ ජීවිතයේ හිර වී තිබෙන සෑම දෙයක් ඔබ වහන්සේගේ කරුණාවෙන් අභිවෘද්ධියට ගෙනෙන්න කියලා අපි ඉල්ලා සිටින්නෙමු. ස්තුති වේවා. ස්වාමින් වහන්ස සභාපතිතුමාටද සභාපතිතුමාටද දිනේෂ් සුලා මහතාටද ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. මාසමිදේ පවින් මුදන්නට ආසමිදේ අප ගලවා ගත් දෙව් සමිදේ ඔබ යලි කවදද එන්නේ සමිදේ අපේ ඔබ යලි කවදද එන්නේ to be the end.